Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සලයේ 51වන සැසිවාරය ඊයේ දින ආරම්භ වුණා. එෙහිදී ශ්‍රී ලංකාවේ මානවහිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සලයේ වැඩබලන මහකොමසාරිස් නාඩ අල් නෂිෆ් විසින් ඉදිරිපත් කරනු ලැබුවා. එෙහිදී ත්‍රස්ත මර්ධන පනත භාවිතා කරමින් සිදු කරන ලද නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු අනාවරණය කළා. මෙහිදී විනිවිද භාවෙන් සහ වගවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් පළ වුණා. 46 ඇලීරක් 1 වන ඡේදයට අනුව වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා මානවහිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ජිනීවාහි ඇති කාර්යාලය මගින් මානවහිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා. රැස් කරගන්නා ලද තොරතුරු සහ සාක්ෂි අනාගත වගවීමේ මුලපිරීම සඳහා සහාය වන ගබඩාවක් ලෙස ඒකාබද්ධ කරන බවද මෙම වාර්තාවේ සඳහන් වෙනවා. මෙහිදී ලක් රජයේ පාර්ශවයෙන් ජිනීවා මානවහිමිකම් කවුන්සලයේ ඇමතු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ මානවහිමිකම් සම්බන්ධයෙන් බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම ප්‍රතික්ෂේප කරන බවයි. එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සලයේ 51වන සැසිවාරය සඳහා ඊයේ දින මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද එක්ව සිටියා. මේ අතර ත්‍රස්ත මර්ධන පනත යොදා ගනිමින් වත්මන් රජයේ සිදු කරන ලද නීති විරෝධී අත්අඩංගුවට ගැනීම පිළිබඳව නීතිඥ නුවන් බෝපගේ ඊයේ මානවහිමිකම් සැසිවාරයේදී කරුණු හෙළි කළා. මෙතර මානවහිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය නොමද සහය ලබා දෙන බව ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නිත්‍ය නියෝජිත චෙන් ෂිව් ප්‍රකාශ කර තිබෙනවා. මෙතර මානවහිමිකම් මහකොමසාරිස්වරිය විසින් 51වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ජිනීවා නුවරදී පැවැත්වුණා. ඊට මෙරට දේශපාලන පක්ෂ නියෝජිතින් සිවිල් සංවිධාන සහ විදේශීය සංවිධානවල නියෝජිතින්ද එක්ව සිටියා.